අපි වාඩි වෙන්නේ රැපැදුරේ සිකුරාදා ස්වර්ණ වාහිනී. දැන් මේ මුල මහනුවර හිතුණාද දැන්නේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක් අද යන්න කියලා. ශාස්ත්‍රීය සංගීත වාදන සහ මොකද සරල ගී වාදන සරල සංගීත වාදන. නෑ ඒකට හේතුව අපි අද අපේ ගී ගේමට පැමිණි ප්‍රවීණයා විශාරද බණ්ඩාරතාවුද මහත්මයා ඒ වගේම විශාරද සෙවන්දි රණතුංග මහත්මිය දෙන්නම ආදරෙන් ආයෙබවන් කියලා. वयलिन पटांगनकोट हेतु इकट हेतु तम वयलिने बंदर ताउदीन संगीत आगे मगिता पादन गुड़काये आचार्य रोहन वीर सिंह महिता सितार वादने ශාස්ත්‍රීය භාණ්ඩ වාදි භාණ්ඩ හරි භාවිත කරලා ඔබ වයිලින් නේ මගේ පළවෙනි විෂය ගීත අන්න ඒක පොඩ්ඩක් කියන්න එතකොට දැන් තාමත් ඔබ ගුරුවරයෙක් ඇත්තටම ගුරු හරකම් දෙනවා මගේ ගෝලෙන්ට ඉතින් ඔයගේ විද්‍යාපීඨ විශ්වවිද්‍යාල ආදී ඔබ කතික ආචාර්යවරයෙක් සිටියා ඇත්තට අධ්‍යාපන විද්‍යාපීඨ පොල්ගොල්ල ඒක තමයි මම विश्राम नमूति विश्राम संगीत विश्राम गोल बाले शिष्य बला शिल्प पेनवाद प्रेपेदर उभ लसन गीत पेला मैं अभीट मैं पेड़ पटांगण इसलाम अभीट समाज मध्य से गीत लईस्त इलेन इधे हेमे का मैथि अभी बलायान से कोहमद कोहमद लसन वेन्नी कैमरा बल लसन ඉතින් අද ලස්සන ගීත ටික සෙව්වන්දි ගහන්නේ ඒ වගේම සෙව්වන්දි එනකොටම ගොඩක් අය බලාපොරොත්තු වෙනවා විශාරද නිරංජන සරෝජිනි මහත්මිය මතක් කරන්න ඕනේ අපේ අග්‍රගන්නේ ගායිකාව එතුමිය බලාගෙනත් ඇති එතුමියගේ ගීතත් ඔබ ගයනවා ඒක මම හිතන්නේ පවුලේ හඬවල් අම්මාද පුංචි අම්මාද ඔබද එකතු වුණාම ඒ හඬවල් ත්‍රිත්වයේම එක සමාන එක රේඛාවක් තියෙනවා කතා කරන්න තියෙනවා ගොඩක් ඉන්න සිසිර एक नायक प्रमुख सिसारा समगी नफी मुलम गीते दान बहुत जनप्रिय गीत या बंडारा था उदय मैं काफी हेम विलेम काठे तिब्ब गीत या हेम प्रस आधुनिकीन प्रसंगेक नितरम गायन गीत या रुअन तारका अब गायना करो
ආවේනික අනන්නේ කණ්ඩාහඬ ඒ කටහඬත් අර දැන් එහෙම පිහිටන්නේ කීප දෙනෙකුටයි ඒ කියන්නේ ඒක මහා ලස්සන කරන්න යන්නේ ඒ වුණා ලස්සනයි නේද එහෙම අතලොස්සයි අපිට මේ ගායන ශේෂ්ඨී නැත අර හරියටම අලංකාර කරමින් ස්වර වලට යන්නේ හඬ භාවිත කරද්දි කොබ නැ කියලා දානවා ඒක ඒක ලස්සනයි ඒක මොකද්ද ඒක සංගීතය කියන්නේ මම දන්නේ නැහැ දැන් එහෙම ශිල්පී මට හම්බ දැන් සුනිල් ශාන්තයන් ගත්තත් ඒ හොගේ තානෙන් හො කියා යනවා එතන වසන්ද මේ මම අපි හේවුඩ් එකේ ඉගෙන ගත්තේ හේවුඩ් එක ඉගෙන ගන්නකොට අපිට ওই විෂයන් දෙක තමයි ප්‍රධාන විෂය වයලින් දෙවෙනි එක ගායනය ওই දෙකම අපි අධ්‍යයනය කරන අවුරුදු පහක්ම ඉතින් ඇත්තටම අවුරුදු පහක් අපි ගායනය ප්‍රගුණ කරා ඉතින් එහෙම කරනකොට අපි කරේ ඉන්දියානු රාගධාරී සංගීතයනේ ඉන්දියානු රාගධාරී සංගීතේ ගොඩාක් තියෙනවා ඉතින් ඉගෙන ගන්න දේවල් මූල් කේ මීන්ඩ් කියන දේවල් හැම දෙයක්ම ඔය රාගධාරී සංගීතයේ ඇතුළත අපිට ගායනය කරන්න දුන්නා ඉතින් කොහොමදත් මේ සරල සංගීතයේදී මම දැන් මේක තනුව ගත්තොත් अलंकार मम इगन गुण गुण मम
කරලා තියෙන්නේ මචං අනිත් ගායක ගායිකවන්ගෙත් ඒ ක්‍රමසහගිරි තියෙනවා සින්දු කියන්න පුළුවන් හැමෝටම ගීත ගායනා කරන්න බැරි ඇයි කියන එකට හොඳ උත්තරයක් ඒක I think සෙවන්දි ගීතේට යමු නිරංජන සරෝජනි විශාරද වරිය ගයු ලක්ෂණ බුලසංග ලිව එච්.එම්. ජයවර්ධන සංගීතත් කරපු මේ ඔබ එනවා කිව්ව සැනින් ඕ කාන්තාවන් මේ ගීතේ ඉල්ලුවා ඒ සෆි මේ ගීතේ ගයු මේ ගඟ මේ දුරු කතර වේවා කොච්චර සුන්දරද ඒ හඬ ඒ ගීතය අහනකොට මම හිතන්නේ මේ මේකත් මේ මේ අමුතුම ගීතයක් මිනිස්සු හරි ආසා කරන හැමෝමගේ හිතේ තියෙන හැබැයි මේක එලියට වැඩි කියන්නේ නැති හැමෝම හැමෝගෙම අහන ප්‍රශ්නයක් දෙගාතය ආදරය කරන ගීතයක් අයියේ මේක ඔව් ඔව් ඊළඟට අපි ගායන්න යන්නේ ඔබ දෙපළටම ගීතයක් ගායනා කරන්න ආරාධනා කරන්නේ හැබැයි මේක අභිවර්ධන බාලසූරිය ශිල්පියා සමග ත්‍යාගයන් එඩ්වඩ් ශිල්පිනිය මුල් ගායනය කරේ හැබැයි පසු කාලෙක මේ මම සෙව්වන්ද කිව්වේ අපේ නිරංජල සරෝජිනිත් මේ ගීතය ගායනා කළා අභිවර්ධන බාලසූරිය සමග ගායනා කළා තියෙනවා මේ ගීතේ නිර්මාණය පසුපස තියෙන්නේ මොන වගේ කතාවක්ද මේ කියලා අපි හොයලා බලපුවාම ඇත්තටම ඒ කාලේ මේ දැන් ඔය ජන
මේ ජන නාදමාලා වන් ඇසුරෙන් ගීත හැදීමට බොහොම ආසාවක් උනන්දුවක් තිබ්බ යෝගීක මේක සිද්ධ වෙලා තියෙන කියලා මම තැනක කිව්වා. ඉතින් ඒකේ ඒකේ අවසාන ප්‍රතිඵලයක් හැටියට සරත් දසනායක මහත්මයා මේක මේ විදිහට සංගීතවත් කළා. ආචාර්ය අජන්තරණ සිංහල් ලියනවා. බණ්ඩාරාය මේ ගීත ගායනා කරන්න කැමති උනේ කොහොමද? එතන ඉතින් මේ මෙහෙමයි. සෙවන්දිත් මේ වැඩසටහනට එනවා. අනිත් එක ඉතින් මම ඒ මේ ගීතයටත් බොහොම ආසයි. මොකද හේතුව මේක ජන සංගීත ආරක් මේ තුල තියෙනවා. ඉතින් අපි ඒ කිව්ව ගීතය නැවතත් මා අද දින මේ ගායනය කරන්නට තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. ඇත්තටම මිත්‍රාබි ප්‍රාසංගික නන්දන විඳන තමන්ගේ නෝන ගීතයක් ගායනා කරන රැපදුරියද රැපල් රකින්න සෙව් වන්දිත් එක්ක පෙල් රකින කුරහන් බෙසේ
ෆේස්බුක් ලයිව් එක පටන් ගන්න තියෙන්නේ ලයිව් ස්ට්‍රීම් එකට දැන් එකතු වෙන්න පුළුවන් ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉන්න හැමෝටම අදහස් දක්වන්න ඉල්ලීම් කරන්න මම හිතන්නේ ඔබේ ඉල්ලීම් ගොඩක් අද ඉෂ්ට වෙයි මම පෙළ ගැස්ම බලපුවාම අම්බ කැමැතිම ආදරය කරන ගීත ඔක්කොම පෙළ ගැස්සල තියෙන හැබැයි අපිට කියන්න පුළුවන් ගීත සීමාවක් තියෙනවානේ ඒ සීමාවෙන් එහා යන්න බැරි වෙයි එළි වෙනකන් කියන්න වෙනවා හැමෝටම ඒ ෆැදුර අපි पंडरादयान गयु तवत् जनप्रिय गीत इलां गीत देखम हर विशेष इलां गीत देखम कथमय पंडरादयान गायन गीत शिववंदी गायन गीत देखम कांतावन विशीन रचना करपु गुणुदलिए रचक विप्लवे कांतावन कुसुम पेरिस दया दलवीसा इसलम कुसुम पेरिस महात्म्य लीव सितुली सिरवी गीते अभी गाय पतुले इकी बिंद वेल संगी मगे मत कर अतरे नित असर सितुली सिरवे अदवत पतुले इकी बिंद वेल संगी मगे मत कर अतरे
අර මං කිව්ව ජනකාන්ත ගී අතරේ ජනකාන්තම ගීතයක් සිතුවිලි සිරවි නමින්ද මේ ප්‍රසංගයක් කොප් සීඩියක් ආවේ මේක මට මතකේ තියෙනවා මම සීඩියක් තිබුණා සිතුවිලි සිරවි එතකොට මේ මෑතක ඔබ ගීත ටිකක් පරිගත කරා කිව්වා ඔව් මේ වසන්ත මොකද මම ගුවන් විදුලියේ සරල ගී වලට මම ගායනා කරපු ගීත මම හිතන්නේ බොහොමයක් තිබුණා ඒ මට අවශ්‍යකම තිබුණා ඒවා විනාශ වෙන්නේ නැති වෙන්න සංරක්ෂණය කරන්න ඕන නිසා ඉතින් ඒවා ටික අලුත් සංගීතයත් එක්කම තාපෝ සංගීතය වාදනය කළා පරිගත කළා දැන් අපි බලමු දැන් ඉතින් ඉදිරියේ දොන දැන් ආපහු රට හොඳ අතට හැරිලා නේද ප්‍රසංග වලට එන්න අවස්ථාව ඒක නම් කරේ CD එක මේ දහසක් පිපිමල් කියලා ඒ දහසක් පිපිමල් මේ ගීතය මේ ලූෂන් බුලත් සිංහලේ කාලේ ලිව්වේ ගුවන් විදුලියෙන් දැද්දි එවැනි ගීත ලස්සන ගීත තව තියෙනවා දැන් කොහොමත් මේ බන්නරයව එහෙම ඔච්චර ප්‍රසංග වලට එහෙම ගියාම බේරගන්න බෑ නවත්තන්න විශේෂයෙන්ම අපි මේ විශ්වවිද්‍යාල සහ එවැනි අධ්‍යාපන ආයතන හරහා ගිය ප්‍රසංග වල මට ඔබත් එක්ක යන්න හම්බුණා ගොඩාක් ඇත්තටම විශේෂයෙන්ම අපේ ප්‍රවීණ නාරද දිසාසේකරයත් මෙත් අපිත් සමග මේ ගමන වලට එක්කවෙලා හරි විනෝද ජනක හරි විනෝදයි ද හැමදාම අපි පය හය හතක් වාහනේ එනකොට සිද්ධ වෙන සිද්ධීන් හරි රසවත් මේ සහාය ප්‍රේක්ෂකයන් ඔබට දක්වන ප්‍රතිචාර මම සැබැහිම දැකලා තියෙනවා අපි සේවන්දි තවත් පුංචි අම්මගේ ගීත ශිෂ්‍යහද නිරංජල සරෝජිනි ගෙයු අර මං කිව්ව දයාදාලිස් රචනා කරපු ආචාර්ය නන්දමාලනී තමයි මේක සංගීතවත් කරන්නේ විශේෂයෙන් අකලට වටමා වරුසාවක් සී पुनातो
Flashback Roshan Pranandu, Flashback Kingsley Pires, Ranil Malavarachi, Bachi Susan, Susantika Jayasingha, Tarindi Pranandu Samaga, Rangana. Hita Illana Taru, Me Irida, Ratri Navayati Hata. Sri Lankawe Sam Lamun Pastinko Genma Tundenek, Datkuharavalin Pida Vinidava. Signal Strong Teeth, Microcalcium saha Pro Fluoride with Kriyakari Rekavarnaya Samagin, Datvulati Acet Nopinna Bacteria Valte Erihiva Satan Kara, Dat Shaktimat Karanava. Signal, Sirilaka Sina Surakeva. Then Signal Gram DCA Value Pack Ekakin, Rupiyal 37ka Ithiriyak, Rupiyal 165ak Pamanai. Singer TV 20 Aramuna. This is a full screen TV ekata 125 kawatawa. Manaspa 4K smart TV ekak maasikawa rupiyal 4999 sita. Singer wethinma pamanai. My friends, Jayanta Atapattu samagin Deva Surendra, Viraj Danusha, Nilupsha, Shanika Sandamali, Charit Gunasekara, Bhageshwari Gunasekara. My friends. Sinehasin rasa hengumal pudala Medoli Dinapata desana 6:30 Pattare Pradhana anugrahaya Obava balaganwanna 100%ක් සූදානම් Nest Malt Sama anugrahaya සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි රාජපුර හන්දිතෙල Dialog Reload Internet Card My Dialog App Hook Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න Pizza Hut within Triple Treat Box දැන් නැවතත් Pizza Hut Then Asset Line within Register Tree Wheel Leasing ලබා ගන්න සෑමට full service තුනක්ම නොමිලේ කලින්ම පවුලේ ආරක්ෂාව ගැන හිතන එක දෙමව්පියන්ගේ යුතුයකම සෑමදා සමහන් සෑමදා සුවෙන් After O-levels, your best route to university without IELTS. Call Abid for more details. Dengu madurata bowen harimales. Ape nivasawata watapita nitharam pirisudu karana. Apa upakaragat manikak me nenaguna wadawa jeevitha upakara hada karaganimu nalin mani. Gedarata awashya hama deetama wedi mithiriya kiyals within. රත්නපුරේ ගං වතුරට යට වෙන්නේ දමංගින කළුගංග උඩ මම මේ ආවේ රත්නපුරේට සමුදෙන් නගොස් ආනු හැක නෝ ආවුත් යානු හැක ලොව ඇත්තේ යාම් කීම් පමණි කළුගංග දිගේ හෙට රාත්‍රී 7ට ස්වර්ණ වාහිනියෙන් ගිලන් රථයකට ඉඩ දීම මිනිසත් කමේ වග කියමයි මෙන්න හද දෙන්න ඉඩ පල්මඩුල්ලේ මොරොතට නලින් මැණි ඔබේ වාසනාව දෙගුණ කරයි සර්ෆ් එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රෙදි සෝතයි මම පොඩි කාලේ මගේ පියා හිමුණා අම්මා ගොඩක් දුක් විඳන් අපි පෝෂණය කරන්න අම්මයි මමයි ඉතින් ගොවිතැන් කටයුතු කරලා තමයි පවුල නඩත්තු කරගත්තේ දුලින්නේ
පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සමගින් බිඳුණු බැඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා අඟහරුවාදා රාත්‍රී 10:10ට ඒබන් රැපදුරේ පුංචි විරාමයකට ගිහිල්ලා එනකොට මේ පුෂ්කර වන්නියාරච්ච අපේ මාධ්‍යවේදී ආරදන නේන සෙව්වන්දි නිර්ංජලාගේ ඡායාස්වරය වී ඇති හැටි පුදුමයි කියලා. ඌ හැමදාම බලන අපේ මේ මාධ්‍ය සහ කලාකරු රසක් මේක බලනවා. ඒ නිසා සතුරුදායක දේවල් අපිට ටෙක්ස්ට් කරනවා. දැන් නව પરම්පරාවට අපි ඉඳ දෙන්නේ මේ පැත්තෙන් ඉන්නවා. බුද්ධික අසාවුද ආයුබෝවන්. ආයුබෝවන් වයි. මේ කාගේ කවුද කියලා තේරෙන ඇති නේද අතාවුද කිව්වා මේ අපේ බණ්ඩ අපේ ප්‍රවීණ ශිල්පී හැටියට සහභාගී වෙන බණ්ඩාර අතවුදයන්ගේ පුත්‍ර රත්න රත්තරන් කීයක් ඉන්නවද ගෙදර පුත්‍ර රත්න මං විතරයි අම්මා නෑ නෝලි අක්කයි ඊට පස්සේ අක්කා අක්කා ඉන්නවා හරි ප්‍රියංගනී නිකේෂලා ආයිබෝ ආයිබෝ ඒ නිකේෂලා කියන නම මං හරි ආසයි නිකේෂලා ඒක හරි යුනික් වාට කවුද හරි ට්‍රේඩ් එකේ නම හදා ගන්න ඕන නම් ඒක දුක් ගන්න ආරාලගේ කැලලක් ආහ නිකේෂලා නිකේෂලා කියන්නේ විස්තර ඔයා ගැන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මගේ ප්‍රාසංගික කලා වේද උපාධිය හදාරලා දැනට මාර්ගගත ක්‍රමයේ ඔස්සේ දරුවන්ට සංගීතය උගන්වනවා ඊට අමතරව මගේ දර්ශන ප්‍රතිභාගයටත් මම උපාධියට සූම් තාක්ෂණයේ ඔස්සේ සංගීතය උගන්වනකොට මේ ටෙක්නික් මේකක් ඇතුලෙන් යන්නේ නැතුව මේ පිච් එකේ වෙනසක් ඇති වෙන්නේ නැද්ද සංගීත සොර උගන්වන්නේ යම් යම් ගැටලු තියෙනවා ඇත්තම කාරණාව තියෙනවා ප්‍රැක්ටිකලි ටිකක් අපිට අමාරුයි නෝට් එකක් එහාම යනවා සමහර නේද ඊට වඩා ප්‍රැක්ටිකලි අපිට කියනවා මම නිකන් ටීචර්ස් ලාගේ හඳ හෙනවනේ ඒකත් නෝට් එකක් වෙනස් නැහැ නේද ටීචර් කට වැඩි ප්‍රය හැරෙන්නේ නේ දැන් අපි ටීචර් කෙනෙක් මෙහෙම ගන්නකොට අර කී හැන්නේ ළමයි කියලා ගමයි නේද හරි පරිස්සම වෙන්න ඕනේ ඔව් කොහොමද ඒ Zoom වැඩේ ගොඩක් කල් ගෙනිච්චොත් एक परंपरा अभी तब उर्दू गाने की उर्दू तुनक से पूर्व लमावी आयतन नगे लमाई मनोवेद हरि अभी कथा करना अभी गीते आराधना कर निकेशलाट वसन गीत प्रदीप धर्मदास अभी विशिष्ट गायिका वैनोतिदल सिंधु गेन अभी मे දැන් සින්දු කින අඩු ඉස්සර හොඳට සින්දු ගොඩාක් කිව්වා. ඉතින් අපි කොළඹ තොටින් නැවු නැග්ගා ගීතේ. Thank you.
බුද්ධික ඔයා යන වන්දනා ඉඳලා සින්දු ඇහිලා ඇති නේද නැත්තම් අපච්චි ඔව් අපච්චි ගීත සර පුරුදු කරන අභ්‍යාස කරන මේ වහන් ඉඳලා කොයි දවසද ඔයාට මතක නිකන් හැම සින්දු කියන්න ආසයි කියලා හිතෙන්නේ අතම ගාය මේ පොඩි කාලේ ඉඳන් ඔය විශේෂයෙන් ඔය වයලින් අපච්චි ක්ලාස් කද්දී ගුරුවරුන්ට ගන්නද්දී ඉතින් පොඩි කාලේ ඉඳන් කියනවා ඉතින් සින්දු කියනවා හැබැයි ඉතින් එච්චරම මං අර එහෙමම ලොකු ආසාවක් තිබ්බේ නැහැ අතන පොඩි කාලේ ඉඳන් ඉතින් ඉස්කෝලේ යද්දී පාසල් සමස්ත ලංකා කටයුතු වලට සම්බන්ධ වුණා ඉතින් පොඩි කාලේ ඉතින් මට මතක හැටියට ඉතින් මං හිතන විදියට එක වසර වගේ තමයි මට මතක හැටියට පොඩි කාලේ කියන අවුරුදු 4 5 ක ඉඳන් පොඩි පොඩි කිව්වා නෑ නෑ කරනවා ඔව් ඉතින් එක වසර වගේ ඉඳන් තමයි මොකද අධ්‍යාපනය යොමු වෙනවත් එක්කම ඉතින් ඉස්කෝලේ ඒ වට යොමු වුණා ඉතින් අපච්චි කියලා එහෙම නෑ ඉගෙන ගන්න ගියාම සංගීතයට ඉගෙනන්න දෙන්නේ නෑ निवासिक व्यापार कलमनाकार हेमंत जयसिंह महात्म्या කවදාහරි මන්නාරාතාවද වැඩසටහනට આવොත් අනේ මල්ලි ආශාවේ මල් ගීතේ නම් ගායනා කරන්න ඕනේ. මේ අර කළුගේ ගීතේ නෙමෙයි. ඒ නිසා ලස්සන කළු. කළු ලස්සනයි. ලස්සන කළු බිරින්දෑවරු පෙම්වතියෝ ඉන්න අය සිසිර මොකද hina වෙන්නේ. වාඩින සුදු පාට බිරින්දෑගෙන. ඔයා කඩමන් සින්දුව ප්ලේ කරන්න. එහෙනම් අපි කියමු මන්නාරාතාවද ගෙවු මේ ගීතේ ඩොල්ටන් අල්ලිස්ලිවේ අපේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කරපු ගීතයක් මේ तो नयन कलो बेतोल
පුල් දැසින් මදෙස බැලූ නයන කලු ඔබ මගේ කලු නයන කලු ඔබ මගේ කලු ආශාවේ මල් වැටෙන්නේ බී නිලු පුල් දැසින් මදෙස බැලූ නයන කලු ඔබ මගේ කලු නයන කලු ඔබ මගේ කලු දැක්කද මේ මේ කට්ටියම කියන බණ්ඩාර අතා උද ගේ හඬම පුත්‍ර රත්නේටත් ඇවිල්ලා තියෙනවා කියලා ඉතින් ඒක ඔප්පු කර පෙන්නන්න පුළුවන් නම් මොකද පියාගේ ජනකාන්තම ගීතයක් ගායනා කරේ ඒ නිසා මේක බණ්ඩාර අතා උද ගේ හඬු ටිකක් අහන්න වෙයි සමාහයට අපිට ඊළඟට ඉස්සරහට යනකොට දෙන්නම එකතු වෙලා ගීතයක් ගායන්න තව වටේකෙනෙක් තව ගීත ගායන්න තියෙන නිසා මේ විශාරද බණ්ඩාර අතාවුදයන් සමග මා විශාරද මාලිනී බුලස්සිංහන ගේ ගීතය අද බුද්ධිකයි නිකේශලයි තමයි ගායනා කරන්න යන්නේ ඒකත් හරි අපූර්ව වෙනස් විදිහේ ගීතයක් සෙන්ට ඒ ගීතේ සාධාරණ ඉෂ්ට කරා අපි මේ නැවතත් අපේ ප්‍රවීණයන් දෙපළට ආරාධනා කරනවා බුද්ධිකටත් අපේ නිකේශලාටත් අපි නිකේශලාව පොඩ්ඩක් තියා ගන්නවා මොකද ඊළඟ ගීතයක් ගායනා කරන්න තියෙන නිසා ඒක තමයි දැන් මේ නිෂ්පාදක එකක් කියනවා අධ්‍යක්ෂවරයෙක් එකක් කියනවා දෙන්නම එළියට යන්න අපි ඊළඟට ආපහු අපට ආරාධනා කරනවා අපි බණ්ඩාර අතවුදටත් සේවන්දි නටුංගටත් ආදරෙන් ආරාධනා කරනවා නැවතත්
එන්න ඇතුළට මේ සජීවී ලෙස කරනකොට පොඩි පොඩි මේ වගේ පැරලී සිද්ධ වෙනවා ගණන් ගන්න දෙයක් නැහැ එන්න අපි මේ අහන් හිටියා නේද මේ පුත්‍රයාගේ හඬ මං හිතන්නේ ඔබට නම් අමුත්තන්නේ වෙන්නේ නැති ඕවද මං ආගෙන හිටියේ ඔව් අද කොහොමද බැලන්ස් එක යාගේ හොඳයිද ආ ඔව් නරකයි කියන්නත් හොඳ නැහැ නේ මේ ආශාවේ මල් වැටෙන එක මේ මං හිතුවා අයියලා තමයි ගායනා කරන්න වෙන්නේ කියලා මේක ලියලා තිබ්බේ එහෙම මල්ලකට පුතා ගායන කර හැබැයි ඉතින් අඩුවක් කරේ නැහැ වැඩි ඔව් මේ ඒකත් බොහොම ඈත ඉඳන් අද වෙනකම්ම තාම අපිට ගුවන් විදුලි හෝ අනෙක් දේශනහන් වල ඉල්ලීම් කරන ගීතයක් රික්වෙස්ට් කරන ගීතයක් ඒක කියන්න ඕනේ 76 විතර තමයි ගීතේ එසල් ගුවන් විදුලි මම අටකට කරේ ඒක කොටසක් අපි නිකන් පිච් කරලා කියවකෝ ආහා ඔගේ වැඩි වෙන්නත් එක්ක ආශාවේ මල් වැටෙන්නේ දී නිලු පුල් දෙසින් මදෙස බැලූ නයන කලු ඔබ මගේ කලු නයන කලු ඔබ මගේ කලු වේනිල් ආසේ නිදන සඳවතේ අඳින සලු මිදුලේ එලු අඳින සලු මිදුලේ එලු සුන්දර මොහොතේ මාසි වෙනවද කියනු කලු මට කියනු කලු ආශාවේ මල් වැටෙන් එබි නිලු පුල් දෙසින් මදෙස බැලු බලනවා මේ වෙලාවේ මේ කටයුතු කරලා තින මේ ඉල්ලීමක් කරා ඔබේ හැන්නුත් කොහොම හරි ගායනා කරන්න කියලා ඒ වගේ මයියංගන ජාතික පාසලොත් ඔබට නැවත එන්නේ නැද්ද කියලා අහනවා ඒ දෙකේ වැඩ කරා මයියංගන මයියංගන ජාතික පාසලද ඔව් මම එහෙම එකක් දැක්කා මේක සමහරවිට මගේ ගෝලියෝ උගන්වනවා ඒක උගන්වනවා ඔබ ගුරුවරුන්ට තමයි ගොඩක් ඉගෙනන්නේ ඇත්තටම ගුරුවරුන්ට තමයි ඒ කියන්නේ ආගල ගුරු අභ්‍යාස විද්‍යාලවල හිටියා මේමනේ සඳ දැන් ඔය අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුල් වෙන්න පුළුවන් උසස් පෙළ සමත් ඒතොර ඉසෙග්ගෝ කියලා තියෙනවා ඒකේ ලකුණු මන්ත තමයි අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුල් වෙන්නේ ඉතින් ගුරුවරු වෙන්න ඉන්න අය ඒ කියන්නේ ඉතින් ඔතෙන්දි මේ අධ්‍යාපනය පිළිබඳව විෂයන් හදාරනවා ඒත් එක්කම සංගීතය චිත්‍ර නැටුම් ක්‍රීඩා සහ නොයෙකුත් විද්‍යාපීඨයේ තියෙනවා ඉතින් මේ වැඩසටහන් මේ ඒ ආයතන ඉගෙන ගන්න ඉතින් සංගීතය විෂයක් වශයෙන් ඇකඩමික් කියන්නේ දවල් කාලේ තුමන ඒ වගේම අනිවාර්යයෙන්ම 4 ඉඳලා 6ට ඒ කාලය තුල මේ ගුරුවරු වෙන්න ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාව මාත් එක්ක ඉන්න හැමදාම ඉතින් වසන්ත මෙන්න මෙහෙමයි හැමදාම හවසට හොස්ටල් වලට යන්න ඉස්සෙල්ලා නේවාසිකාගාරයට යන්න ඉස්සෙල්ලා අනිස සින්දු කිය සින්දුවක් කියන්නේ එකකින් කියලා බේරෙන්න හම්බෙන්නේ නෑ මට හැමදාම කොහොමත් සින්දු 3 4ක් කියලා තමයි මම මගේ කාලය අවසන් කරන්නේ වසන්ත ඒක ඒ ගන්න තේරෙනවා අපිට මේ මේ එන කමෙන්ට්ස් වලින් සහ ඔබේ තියෙන ඉල්ලීම් වලින් හරි අපි ඔබ ඉල්ලන හැම ගීතයක්ම වගේ අද ගයනවා අපි දැන් ආරාධනා කරන්නේ සෙව්වන් දී රණතුංගට විශාරද ඒත් තමන්ගේ ඥාති මෑණියන් විශාරද නිරංජල සරෝජනී මැතිණිය ගැයූ ගීතයක් මම පොඩ්ඩක් මතක් කරොත් හොඳයි නේද මේ වසන්ත සෙව්වන්ගේ තාත්තා ඇතම හේවුඩ්ගේ ඉගෙන ගත්තා ඊට පස්සේ කතකාචාර්යවරයෙක් වුණා ඉතින් මම දැන් මගේ වයලින් වාදන ඉදිරිපත් කිරීමේදී සහ මගේ ගීත පටිගත කිරීමේදී හැම එකකටම විජේරත්න රණතුංග මට තබ්ලාවෙන් සහාය වුණා. ඉතින් මම අද මතක් කරනවා ඉතාමත් ආදරයෙන් මේ සෙව්වන් දෙගේ තාත්තා. ඒ මතක් කරගැනීමින් අපි මේ ගීතය ගායනා කරනවා. Thank you.
කියන ගීතවලත් නිරංජන සරෝජනී මහත්මිය ගීත තියෙන අතර දැන් ඊළඟ ගානේ ඩුවට් එකෙත් ඔබත් එක්ක ඔරිජිනල්ම ගායලා තියෙන විශාරද නිරංජන සරෝජනී නිරංජන ඉතින් නිරංජන සරෝජනී ගැන තේමාවක් කියන්න ඕනේ ඇත්තටම නිරංජන එතකොට සෙව්වන්දිගේ අම්මා නිර්මලා අපි බොහොම හොඳ යාළුවෝ ඉතින් මේ ඒ කාලේ රංජිම නම එකට කියවෙනවා අපිට මේ ගන්නකොට එක බැජ් එකක් මේ ගුවන් විදුලියේ සරලගේ වැඩසටහන් අපිට පවරනකොට ඉතින් ඇතෙම අපේ යුග ගී ගායනයේ සඳහා ඉතින් නිතරම මතක් වෙන්නේ නිර්මලා එතකොට නිරංජලා ඉතින් මේ අනිතක නිරංජලා ඒ කාලේ ගොනුදිලි සේවය කළා ඉතින් නිතර නිතර අපි හම්බ වෙනවා ඔය නිසා ඉතින් ඇතෙම නිරංජලා බොහෝම හොඳ කෙනෙක් අපිත් එක්ක බොහොම හිත මිත්‍රයි ඒ වගේම ඉතින් එකම පවුලේ දැන් මල්කාන්තිත් එහෙම ඕම සංගීත පරපුරක් එහෙම පරපුරක් ඇතරම හරීම හික්මීමකින් ජීවත් වෙන අය අනුන්ට උදව් උපකාර කරන අය වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන් මේ YouTube නොතිබ්බ කාලවලත් තියෙන කාලවලත් හැමදාම ට්‍රෙන්ඩින් ගීතය සිහිනිය කිය ඔබ किसी विट समूनु गन्ना सयुर
ගණන් අප වෙන්ව ආමග සුඳුරු නිම්නක එක් වෙනා දුක් සුසුම්නති අපේ ලොල් තුල සිනා මල් පෙති විසිරිලා ඉරුට තන්නේ නැත සඳුත් නැත වදන්ත මම පුංචිම කාලේ කියන්නේ මම ඉපදිලා මාව අරගෙන ගිහලා තියෙන්නේ වෙල්ලස්සට. ඒ කියන්නේ බිබිලත් මැදගමත් අතර තියෙනවා සේනාපතිය විද්‍යාලය කියලා. ওই සේනාපතිය විද්‍යාලයේ මුල් ගුරුතුමා, ඒ කියන්නේ මුල් ඒ සහ මගේ මව ගුරු වියක් වශයෙන් ඒ සේවය කළා. ඉතින් මම ඉස්සර එක වසර නෙමෙයි හෝඩියනේ හෝඩියේ ඉඳලා මම ඉගෙන ගත්තේ ඇතනම් සේනාපතිය විද්‍යාලය. හරිම හොඳ පරිසරයක් මට තාමත් මතකයි. ඉතින් පස්සේදී මේ දැන් ඉතින් ගුරුවරුන්ට ආයත ස්ථාන මා වෙනකොට මගේ පහ වසර විතර වෙද්දී නුවර අංකුඹුර මහාවිද්‍යාලයට තමයි මගේ පියයි මමයි ස්ථාන මාරින් ලැබිලා ආවේ. ඊට පස්සේ ඉතින් මම අංකුඹුර මහාවිද්‍යාලයේ දැන් මං හය වසර මං හිතන්නේ. ඔව්. එතකොට ඕකේ දැන් සංගීතය උගන්වන්න ගුරුවරයෙක් ඉන්නේ ආවා සීකේ ලීනගේ කියලා ගුරුවරයෙක්. එයා ඉතින් මට අපිට වෙනමම සංගීතය උගන්වන්න පටන් ගත්තා එයා මේ ගුරු නිවාසයේ උදේවරුවේ. එතකොට උදේවරුවේ සහ හවස්වරේ තියෙනවා. ඉතින් මේ ඒ සමගම මගේ ලොකු තාත්තගේ දුවත් ඉගෙන ගත්තා. ඒ වගේම මැණිකේ කන්දනාරච්චි දැන් විතර කන්දනාරච්චි වෙනදේට ඒ අපි තුන් දෙනාට තමයි කියන්නේ. ඉතින් පස්සේදී මට උගන්වන්න හේතු වුණේ මාව එක්කන් යනවා පන්ති වලට. මම ওই ජනගී පොඩි කාලේ හොඳට කිව්වලු ලු ඉතින් ඔ කිව්වලු ඒ නිසා මට මේ මට අරන් දෙන්න මයාට සංගීතය උගන්වන්න කියලා මගේ පියාට කිව්වා. ඉතින් වයලිනිය අරන් දෙන්න කිව්වා. මට හොඳට මතකයි වයලිනේ ගන්න මේ නුවර එක්කන් ගියා. මමත් ගියා. ගිහිල්ලා මේ මට වයලිනයක් අරන් දුන්නා. ඉතින් වයලිනේ මම ප්‍රගුණ කළා. එච්චර කල් මට අංකුඹුර විද්‍යාලේ ඉන්න හම්බුන්නේ මාව විනත් පාසලේ කියන්නේ නුගේල මධ්‍ය මහාවිද්‍යාලයට මම ඇතුල් කළා මගේ පියා. ඉතින් එතකොට හත වසර ඉඳලා දිගටම ඉගෙන ගත්තා. එතෙන්දී මට ඇත්තටම ආචාර්ය ලයන් එදිරිසිංහ මෙතුමන්ගේ කියන්නේ හේවුඩ් එකේ විද්‍යාලාධිපති ඔහුගේ ගෝලෙක් හොඳ ගෝලෙක් එම්.ඒ. ගණකාධාර කියලා. ඔහු තමයි ගුවන් මේ නුගේලේ ගන්නේ. ඉතින් ඔහු තමයි මට ඇත්තටම මේ පාර කියලා දුන්නේ. මෙන්න ඒවා දිගටම යන්න. ඊට පස්සේ හේවුඩ් එකට ඇතුල් කරන්න. ඊට පස්සේ ඉන්දියාවේ යන්න. කොහොම කරේ ගුරුවරයා? තව ටිකක් අපි කතා කරමු මේ ගීතය අහලා. මම හිතන්නේ ඒ ගණකදාර මහත්තයාගේ පුත්‍රයෙක්ද දන්න ගයන් ගණකදාර. නෑ ගයන් නෙවෙයිලා ඒකට හේතුවක් තියෙනවා. ඒ මේ මේ ගුරුවරයා දෙන්න යාළුවා මගේ ගණකදාර සර්වි මේ අපේ නුගේල සෙන්ට්‍රල් එකේ හිටිය තවත් ගුරුවරයෙක්ගේ. ඉතින් මේ කිව්වලු මං ඔයාගේ නමින් මගේ පුතාට නම තියනවා කියලා. ආ ඒකත් මරුව. හරි ෂෝ කපියන්නේ තවත් ගීතයකට ඒ තුෂාරද නිරංජල සරෝජිනී ගැයූ ගීතයක් අපි සෙව්වන් දෙක හන්නේ. සරුංගලයක් සේ
කාලේ ඉතින් එක රස්සාවක් විතරක් කරලා ජීවත් වෙන්නත් බෑනේ නේද මිනිහා වැඩි කාලෙ මලා කියලා මාත් දැන් එමත් වෙන්න මැරෙන්න ඕනේද ලක්දීම ලක්ෂණ රූගත කිරීම අතරවාරේ කිසිම තේරුමක් නැති TikTok කිරීම සහ වෙනමම චරිතයක් මේ සමාජය තුළ පෙන්වන්නට උත්සාහ කිරීම ගැහණු යාළුව ඇයි පිරිමි සම්බන්ධ ප්‍රශ්නවලදී ඔබවම තෝරාගන්නේ මට මතකයි වසන්තියක් ඒකලට අතවනලා මට අයිස්ක්‍රීම් එකක් අරගෙනත් දුන්නා මාර්යා කියලා නම පටබඳුනත් ඒ හිඳලා Coffee Studio with Wooda and Ishi සියටසියක් නෑම් ග්‍රීන් ටී ලැවෙන්ඩර් සහ කොකෝ බටර් සමගින් හඳුන්වා දෙන නව වැස්ලින් බඩි ලෝෂන් සමට ස්වභාවයෙන්ම උරුම නිරෝගී බව සහ පෑපත් බව රැකදේ LB රන්නය උකස්සේ බවින් රන් පව මක්සදහා වැඩිම අතිකර මුදලක් අඩුම පොලියට කාලෙන් කාලයට පිට විවිධ වසංගත රෝගවලට මුහුණ දෙන්නට සිදු වුණා ඉතිහාසයේ පුරාම අපට හැකියාව ලැබුණා ඒ වයින් සාර්ථකව ජයග්‍රහණය කරන්න මේ කොවිඩ් අභියෝගයනුත් අපිට ස්ථිරවම ජය ගන්නට පුළුවන් අපි හැමෝම එකම පවුලක් අද අපි පරිස්සම් වුණොත් හෙට දිනේ සුරක්ෂිතව විශ්වාසයක් ඇතුව අපිට අනාගතය දකින්නට පුළුවන් විනය සුරකිමින් කොවිඩ් එන්නත ලබා ගත්තෙත් මේ වසංගතයෙන් බේරෙන්න වසංගතයට ලක් වී සුවපත් වූ ඔබ මෙන්ම පරිස්සම් වී නිරෝගීව සිටින සෑම පුරවැසියෙක්ම මේ රටේ වීරයෙක් වසංගතය නිමා වී වසන්තය එනවා සත්තයි ප්‍රියසබ සමය ඇති විශ බීජ සෝදුව සෝදා හරිමින් පැටියාගේ සොෆ්ට් සමත සුරකිනවා ඇල් මඩුල්ලේ මොරොතට නලින් මැණික් ඔබේ වාසනාව දෙගුණ කරයි එක්සෙල් නම් භාගයයි මාසයකට වඩා රිදි සෝදායි නිවසකින් එක් අයෙකු පමණක් වෙළඳ සැලට ඇතුළු වන්න කතලි පසුබිම් වලින් එන දක්ෂයන් රසක් නිහඬවම නිර්මාණය කරපු ආදරයක් ඒක මංචි අපි හදන්නේ බිස්කට් විතරක් නෙමෙයි ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු ෆෙයර් ඇන්ඩ් ලව්ලි වල අලුත් නම දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි ෆෙයර් ඇන්ඩ් ලව්ලි දැන් ග්ලෝ ඇන්ඩ් ලව්ලි ප්‍රින්ස් බරි නිල් පාට හැඟීමක රස සිනහසින් රස හැඟුමන් පුබුදලා මෙඩෝලී යොම් පියොම් කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ වයස් ભેදයක් නෑ ඉතින් රසට කෑමක් හදාගන්න ඕගොල්ලෝ වෙනුවෙන්ම තමයි රස සරණිය වැඩි ඊට කඩක් වෙන් කරන්නේ මාළු රසට වුණ අලුත් ක්‍රමයක් grill fish wrapped in banana leaves ඒ වගේම mint and pineapple rice එකක් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු මේ ඉරිදත් වැඩි ඊට කඩක් ඔබ වෙනුවෙන්ම වෙන් කරලා තියෙන්නේ ඉරිද හවස පහට එකතු වෙන්න රස සරණියත් එක්ක මහජන බැංකුවේ සිදු කෙරෙන සෑම ඉසුරු දාන හෝ සිසු දාන මුදල් තැන්පතුවකටම වටිනා තෑගි තිලින කෙරේ. සිංගල් ස්ප්‍රින් මැට්‍රස් ක්‍රෙඩිට් කාඩ් ඇතත් නැතත් ටික ටික ගෙවන්න අදම ගන්න. සිංගල් ස්ප්‍රින් මැට්‍රස් මාසික රුපියල් 1399 සිට වගකීමක් සහිතව. කළු පෙනුම දීකු කාලයක් පවතී. ගොඩ්රිජ් 5 මිනිට් හෙයා කලර්. ෆ්ලෑෂ්බැක් රොෂාන් ප්‍රනාන්දු. ෆ්ලෑෂ්බැක් කිංස්ලි පීරිස්. රනිල් මල්ලවරච්චි. බාචි සුසාන්. සුසද්ධිකා ජයසිංහ තරින්දි ප්‍රනාන්දු සමග රංගන හිත ඉල්ලන තරු මේ ඉරිදා රාත්‍රී 9:30ට රෑ දදුරට ඉනවන දෙන්නම්මා
වල ගම්මා පඬු අබා ගැමුණු විජය බා ගජ බා පසුනු බා දෙදරා නොයන විලස සපුරා නෙළුම් විලක සිරියෙන් රටම හැදකලා සලන වැවුදා ගැම් දසක පෙනෙන ලෝකෙ උතුම් රටයි මගේ මව්බිම ලංකා සමනල ගිරි සිරස වඳින සිව් මහ ගංගා හිනහින ලෝකෙ උතුම් රටයි මගේ පෙම්බර ලංකා පැරගුම්බා වල ගම්බා පඬු අබා ගැමුණු විජය බා ගජ බා පසුනු බා දෙදරා නොයන විලස සපුරා නෙළුම් විලක සිරියෙන් රටම හැඩ කරා උතුම් රටයි මගේ සුන්දර ලංකා සිරි මහබෝරක වරණේ දළදාහි මිතුන් සරණේ ලෝකෙ උතුම් රටයි මගේ පිම්බිම ලංකා පැරගුම්බා වල ගම්බා පඬු අබා ගැමුණු විජය බා ගජ බා පසුනු බා දෙදරා නොයන විලස සපුරා නෙළුම් විලක සිරියෙන් රටම හැඩ කරා නෑ පෙදරට අපෝ එනකොට මේ බුද්ධි කතාවද ගායනා කරේ පූජ රඹකන සිද්ධාර්ථ හාමුදුරුවෝ ලියලා තිබු බුද්ධිකම සංගීතවත් කරපු තමන්ගේම ගීතයක් හරි ඕකේ වැඩේ නේද මේ බන්නරය ඔබට මොකද හිතෙන්නේ සංගීතඥයෙක් වගේම බුද්ධිකගේ පියාණන් හැටියට අදම වසන්ත මේ මේ මම බොහොම සන්තෝසයි ඉතින් මටවත් කිව්වේ නෑ මේ මේ මේකේ තනුව හදනකොට එයා කීබෝඩ් එක වාදනය කරගෙන හුඟක් රැ වෙනකන් එහෙම වැඩ කරනවා අන්තිමේ තමයි මම දන්නේ මේ මෙයා මේකට තනුව යොදලා රෙකෝඩින් එහෙමත් කරගෙන කොහොමද ඇතර මම බොහොම සන්තෝසයි ඉතින් ඇතර මේ වගේ මම එහෙම තමයි සමහර වෙලාවට ඈ ළම හේම තමයි ගොඩක් වෙලාවට අප්පච්චිලාට කියන්නේ 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 අපේ පුතා මට නොකිය යාටම සින්දුවක් ලියාගත්තානේ මේ වගේ සිද්ධි වෙනවා බුද්ධික ඇයි එහෙම හිතන්නේ ඔබ ප්‍රේම ගීතයකුත් නෙමෙයි තෝරාගත්තේ බොඩි දේශාභිමානී ගීතයක් අතන දුගාය මේ මගේ ගීත තියෙනවා ප්‍රේම ගීත එතකොට විලා සම්බන්ධයෙන් ගීත තියෙනවා එතකොට මම පූජ්‍ය රඹුක්කන ආමුදුරුවත් එක්ක ගොඩක් වෙලාවට බෞද්ධ ගීත මම කීපයක් කරා එකක් අප්පච්චිත් එක්කත් ඇඩුවට් එකක් විදිහට කරා ඊට පස්සේ මට ඕන වෙලා තිබ්බා දේශාභිමාන ගීතයකුත් කරන්න ඉතින් මේක අර වාණිජ පරමාර්ථය නෙමෙයි කියන්නේ අර නිර්මාණයක් වුණාම අපිට අර හිතේ සතුට තියෙන්නත් ඕනේ ඉතින් මොකක් කර රටකට පණිවිඩයක් දෙන්න තියෙන්නත් ඕනේ ඉතින් ඒක හින්දා තමයි අතන දුන්නේ ඉතින් ආමුදුරු මේක දුන්නේ මට අප්පච්චිට දීලා මියුසික් කරන්න කියලා අතනම ඒක තමයි වරෙන් කරලා දීන්නේ ඊට පස්සේ ඉතින් මට වරෙන්ම යා මියුසික් කරගෙන ඊට පස්සේ ඉතින් ඒක වචන ටික දැක්ක ගම ඊට පස්සේ මම මෙල්ඩි එක දැම්ම ඊට පස්සේ මම ගායි අර නේද සීදී සල්ලිද වටින්නේ මිනිස්සුද වටින්නේ සල්ලි තියෙන මිනිස්සු වටින්නේ නිකේෂලා ඔයාගේ අලුත් නිර්මාණ මොනවාද කරපු නිර්මාණ කීපයක් තියෙනවා YouTube එකේ තව ඉස්සරහට නිර්මාණ කීපයක් පද රචනා කරන්න බලාපොරොත්තුකින් ඉන්නවා පද රචනා
පද රචනාව ලියාගෙන සින්දුතර කාත්‍යක සින්දු කරේ මියුසික් එහෙම කරේ මං කරේ එකක් සමන්ත පෙරේරා තමයි මියුසික් කරේ අනිත් එක මලික් පෙරේරා තමයි මියුසික් කරේ හොඳයි එහෙනම් YouTube එකෙන් බලන්න ප්‍රියංගනී නිකේෂලා කියලා සර්ච් කරලා අපි වාගේ තෝරගෙන තින්නේ හින්දි සින්දුව ඔව් ගායමු අතාවෝදයන් සමග ගොඩක් කලාවට එච්.එම්. ජයවර්ධනගේ තනු ඊට පස්සේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා තනු ඊළඟ ගායනන ගීතයකට ආචාර්ය රෝහණ වීරසිංහ යනුවෙනි අය එකතු වෙලා තියෙනවා මේ මේ මේගොල්ලෝ නිකන් කට විශ්වවිද්‍යාල සමයේ විසූ අයද නැත්නම් ඊට පසු හම්බුණාද එතන මසන්ත මේ ඒ අය මගේ හොඳ මිත්‍ර ඒ කියන්නේ දැන් කපුගේ අතරම ඒ උඩ ගිහිනලා ඉන්දියාවට ගියා मम इंडियावट यदिगन गुगेपी नैवते मम हे उड्डेट कपुगे बहुम मगे मित्रे ना अभी दिना देवगे सीलाजुगन सी हे उड्डे सामस पंत मोरटे थिंग मोरटी पंत कर मटाई मगे मित्र कपुगेट आईतम आराधन का अभी दिना बस गिगंडला थिंग ओए मित्र कम दिग्गर मित्र गुण थिंग अन्य मगे तनु निर्माण कदगा
අනිතක මේ අර මේ තව දැන් ඉස්සරහට කියන්න තියෙන ගීතයක් ඉස්සෙල්ලාම ඔහු මේ අර නවපදමාලා කියලා වැඩසටහනක් කරානේ ගුවන් විදුලි. ඉතින් මේ ඒ කාලේ මේ ගීත යවන්න පුළුවන් හැම කෙනෙකුටම වගේ ගුවන් විදුලියට. ඒ අහම මේ මට ඉස්සරහට කියන්න තියෙන ගීතකුත් තියෙනවා. මට වෙනම මට ලීලා එව්වා මෙන්න මේ ගීතයට තෝරගත්තා. ඉතින් මේ ඔයා මේකට නාපදමාලා වැඩසටහනට එන්න කියලා. ඕම තමයි ඉතින් ඇත්තටම මගේ සම්බන්ධයක් තියෙන්නේ. ඊට පස්සේ දිගින් දිගටම නිර්මාණවලට තමයි. ඉතින් ඒ කාලේ ඇත්තටම ජයවර්ධන මේ ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ හිටියේ. හ්ම් හ්ම්. ආරීම හොඳ පුද්ගලෙක් සහ ඕම නිවිච්ච. ආරීම ඉතින් අපි පසු මේ අන්තිම කාලේ දක්වත් ඉතින් මම ඒ ගෙදර යනවා. ඒක රස ගුලාවන් එතන ඉතින් ඔතන රත්නශ්‍රී ජේසිංහයන් රත්නශ්‍රී සියල්ලම එකට එක්ව වෙලා කතා බහ කරමින් පුණසස කපුගේ ශුගරින් මට මතකයි අපි ප්‍රසංග වලට යන කාලේ තෝතම හරි මධ්‍යස්ථානයක් මට මේ මතක් වුණේ අර මොරටුවේ ක්ලාස් එක කරලා එනකොට තමයි හරි ලස්සන දේවල් සිද්ධ වෙන්නේ ඇත්තට අපි පුතාටයි අපේ නිකේෂලාට ආරාධනා කරන ඔබ ගැයූ හැබැයි ඔබ චන්ද්‍රලේඛ පෙරේරා සමග ගැයූ මහාචාර්ය සුනිල් ආර්යරත්න රචනා කරපු ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරපු ගීතේ लक्ष्मण विजयशेखर मत असनीपेन्नीमेंटमें लक्ष्मण इक्मंडम अभी बलाना भाव अभी मे गीते गायम हिरोहीन है सद किरण मावेसन Get it.
අර නන්සුරන් බැතියන් ගීතය මේ මාතෘකා වුණේ නැත්නම් ඒක පටන් ගත්ත එහෙම ගීතයක් කරන්න හැදුනේ ඇයි කොහොමද බණ්ඩාරය? වසන් දැන් අපිට මේ නියම කරලා තියෙනවා දැන් ගුවන්විදුලි සරලගේ වැඩසටහන ඉදිරිපත් කරනකොට මෙන්න මේ ගීත ඒ කියන්නේ එකක් දේශාභිමාන ගීතයක් එකක් බෞද්ධ ගීතයක් ඔය වගේ මෙන්න මෙහෙම ඒ ගීත ඇතුළත මේ වයින් ඉදිරිපත් කරන්න ඕන කියලා පස්සේ ඉතින් ඇත්තටම මේ මගේ මිත්‍ර කුමාරදාස සපතන්ති තමන් කිව්වහම ආ මේ තියෙන කියලා දුන්නා එතකොට ඔය කාලෙම තමයි සුනිල් දේසිංහන් ගායනය කරන ඔය වගේ මේ ටෙම්පෝ එකට තියෙන ගීතයක් මොකද්ද රන්මලක් ලෙස දැන් ඔය රන්මලක් ලෙසයි නන්සුරන් එකේ මේ අපි මාත්‍රා ගන්න බැලුවොත් ඇත්තටම මාත්‍රා බෙදිලා තියෙන්නේ එකම විදිහට එකම එක කිට්ටුවම තමයි මේ නිර්මාණය වුණේ ඇත්තට සම්පූර්ණයෙන් ඒක නිකන් මොකක් හරි සම්ප්‍රදායක නිකන් රණගී වගේ දේවල් වලින් සටන් කවි වගේ දේවල් අස්රින්දේ සංගීතයේ තියෙන මන් දන්නේ ඇත්තටම මෙහෙමයි දැන් ඒ දැන් දේශාභිමාන ගීතයක් නිර්මාණය කරනකොට ඒකට සුදුසු ස්වර සංයෝජනයක් ඇති වෙනවා ඇත්තටම ඒ කියන්නේ සමහර විට දැන් මේක නම් ලලලල දැන් මේමයි රෝණ මේ ට හිතට ඇවිල්ලා තියෙනවා ඒකේ තනුව මෙන්න මෙහෙමයි කියලා ඉතින් ඇත්තටම මේ දේශාභිමාන සමහරු නිර්මාණ කරනවා ඇත්තටම ඔය බූපාලි කියන දාගෙන් ඒතර ඒ වගේ එහෙම නමුත් මේකේ එහෙම එකක් නෙවෙයි කිසිම දෙයක් නොහිතා නිර්මාණ කරන්න පුළුවන් සමානට ප්‍රතිනිර්මාණ හරි නිර්මාණ හරි කෙලිම සිද්ධ වෙන දේවල් වෙලාවකට තියෙනවා හරි මේ ගීතය අපි දේශාභිමාන ගීතයක් හින්දා අද මේ සහකාර නියෝජ්‍ය පොලිස්පති ධූරයේ පොලිස් අධිකාරී ධූරයටපත් වුණ අපේ කොළඹ ප්‍රදේශයේ දිලිප් දිසිල්වා කොළඹ කොට්ටාසියේ උඩ සුබපතනගම මේ දේශාභිමාන ගීතේ ඔහු වෙනුවෙන් නන්සුරන් වෙතින් පිටු සරු පින්දි මක් පිය මිහිතනේ රන් සඳක් විල සින්දිලේ මේ අපේ තුන් සිංහලේ නන්සුරන් බැතියෙන් පිතු සරු පින්දි මක් පිය මිහිතනේ රන් සඳක් විල සින්දිලේ මේ අපේ තුන් සිංහලේ සින්නෙවන් පසු බාසදී මේ මුදුන් දුහස්කනන් විය මෞවි මේ නාමෙන් බැඳී සීහලේ සුවඳින් ලැබු නව ජීවයෙන් පිබිදී නැගී උන්මලත් අපගේ විකුම් විමසා සදා නොනිදාහිදී නන්සුරන් බැතියෙන් පිතු සරු පින්දි මක් විය මිහිතනේ රන් සඳක් විල සින්දිලේ මේ අපේ තුන් සිංහලේ Thank you.
නැතත් ඒ ශ්‍රී විභූතිය ඒලෙසින් සදනායුගේ සදනායුගේ අභිමාන දීපරයෙන් සැලේ හදවත් අපේ හදවත් අපේ මින්මතුත් මේ මව් කුසේ උණුසුම පැතූ දරුවන් ලෙසේ ඉපදීමෙන්නට සිංහලේ නන්සුරන් බැතියෙන් පිදු සරුපින් මෙමක් පිය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ මේ අපේ තුන් සිංහලේ නන්සුරන් බැතියෙන් පිදු සරුපින් රන්සනක් පිලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ තුන් දෙනාව එකතුවෙලා ලස්සන ගීතයක් ගායනා කරා. අපි බුද්ධි කතා උදරත් ප්‍රියංගනී නිකේශලාටත් ස්තුතිවන්ත වෙනවා සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දිනක හොඳ වෘත්තීය ගායකයන් ගායිකාවන් බවට පත් වෙන්න ඊළඟ පරම්පරාවට උගන්නන කෙනෙකුත් වෙයි. ඒ වගේම අපි තව විරාමකින් පස්සේ ලස්සන ගීත තුනක් ගායනා කරන්න තියෙනවා විශාරද සෙවන්දි රණතුංගත් එකතු වෙලා. අපි නෙතුපියන් පියා ගීතයට ආරාධනා කරන්නේ බණ්ඩාරත් අවධියන්. මේ අර මං හිතනවා විශාරද ගුණහස් කපුගේත් එක මොරටු ගිහිල්ලා එන ගම හැදිච්ච වෙන්නේ කියලා. මාලංගින් නිලින් මව්පියන් බ
Flashback Roshan Pranandu, Flashback Kingsley Pires, Ranil Malavarachi, Bachi Susan, Susadhika Jayasingha, Tarindi Pranandu Samaga, Rangana. Hita Illana Taru, Me Irida, Ratri Navayati Hata. සිග්නල් ග්‍රෑම් 200 වැලියු පැක් එකකින් රුපියල් 37ක ඉතිරියක් රුපියල් 165ක් පමණයි. My friends ජයන්ත අතපත්තු සමගින් දේව සුරේන්ද්‍ර, විරාජ දනුෂ, විලුක්ෂ, ශානිකා සඳමාලි, චරිත් ගුණසේකර, භාගේශ්වරී ගුණසේකර. My friends BOC අභිමාන විශ්‍රාමික ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව ජාතියේ මහා පහන් තැඹ SLT Mobitel Home Broadband Online Learning Sa Working Data Demana SLT Mobitel දිනපතා දැසන 6:30ට පත්තරේ ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100%ක් සූදානම් නෙස්ට් මෝල්ඩ් සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි රාජපුර හන්දි තෙල ඩයලොග් රීලෝඩ් ඉන්ටර්නෙට් කාඩ් මයි ඩයලොග් ඇප් හෝ dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න පීට්සා හට් වෙතින් ට්‍රිපල් ට්‍රීට් බොක්ස් දැන් නැවතත් පීට්සා හට් Then asset line within registered tree wheel leasing laba ganna samata full service tunakma nomile kalima paule arakshawa gen hitenika dimawpiyange yutukama samada samahan samada suwen after all levels your best route to university without ielts call apit for more details dengu madurata bowenna harima les ape nivasawata watapita nitharama pirisudu karana Fair and lovely wala alut nama then glow and lovely fair and lovely then glow and lovely siluma dialog mobile perage upar book kiyanta then online kruma magin reload kara 150k dakwa bonus reload navalux vitamin e samagin sandamen ditulana mohanak salli deka tagit labenawa lb finance western union haraha salli ganna pahasuma tana podi kale e gammula naati pennawa dasana rajthumage සම්පූර්ණම ජීවිත කතාව හිතුවා පසුන් ගසන වාමා මෙරුමට කවුරුද පුතෝ සිත වින්නේ නාන්නේ කරන්නේ හැමදේම කලාවේ මට ඇති වස්තුව මට ඇති සම්පත මේ දී කඳ මට ඇති වස්තුව මට ඇති සම්පත පැරාලිම්පික් රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සමගින් බින්දුණු බඳුණු සිත්වල රස මතක අවසන මාත්‍රා අඟහරුවාදා රාත්‍රී 10යි 10ට SLT Mobitel Home Broadband Online Learning Sa Working Data Demana SLT Mobitel Pittsburgh නිල් පාට හැංගීමක රස
අවර නැකත නොවේ අරුපී දෙන සඳ පායන තුමම ය රාත්‍රී සතුටු කඳුළු පිටේ මල්යායක සිත් ඥාකල නුඹ මගේ දේවි කඳුළු පිස දාලන සංගවාලන රැයේ තෙනේ මල් සිතම සනසාලන සත පාලන නුඹේ සිනා මල් නුඹේ සිනා මල් මානින් නිගලියන තුඹමය රාත්‍රී සිතට තනිය නොදී තුන්තිස් මල්යානට වැඩපන් දේවි කඳුළු පිස දාලන සංගවාලන රැයේ තෙනේ මල් සිතම සනසාලන සත පාලන නුඹේ සිනා මල් ලස්සන සින්දුවකින් අපි ආපහු වැපදුරේ අන්තිම විනාඩි ගණන ගත කරන්න සෙව්වන්දි ඔයාට බණ්ඩාරතාවද කියන ප්‍රවීණයා ගැන මොකද හිතෙන්නේ අයියේ මේ ඇත්තටම කියනෝනේ බණ්ඩාරංකර් කියන්නේ අපේ පවුලේම සමාජිකයෙක් වගේ මොකද මට මතකයේ තියෙන්නේ කුඩාම කාලේ ඉඳ අපේ ගෙදර නිතර ආගිය කෙනේ මේ අම්මී තාත්තී එක ලොකු හිතවත්කමක් තිබ්බා අපේ මුළු පවුලත් එක්ක මේ වගේම ඉතින් මගේ මතකයේ අතීතයට දිව යනවා දැන් මං කියන්නේ දැන් හොඳ කාලේ දැන් අපෝ මේ වැඩ පටන් ගන්න තියෙන හින්දා බණ්ඩාරතා උදයන් සමග ඩුවට් එකක් එහෙම කරන්න ලස්සන තියෙනවා ඒක තමයි ඇත්තම බොහොම අපි එහෙම කරමු නේද මං යෝජනා කරා මොකද නිරංජලා කත් එක්ක කරලා තියෙනවනේ කරනවා එහෙනම් ඒ රසයේ මර කිව්වා වගේ ඔබ ඒකේ ඡායා සොරයා බවට පත් වෙගෙන එන හන්ද හැබැයි ඔබේ අනන්‍ය ලක්ෂණ තියාගෙන ओपन विशारद निरंजन सरोजिनी अरमुन दिवार गीते बला Thank you.
ඔච්චර බලාගෙන ඉඳලා කියනවා නම් දැස් කැවෙනවා වෙලි ගැහුවා වගේ ප්‍රේම කී දැල්ලිස් කිය අපුරු පද රචනේ අපි සිසාර හඳුන්ලා දෙමු සිසිර ඇති ඉඳන් අපේ ගිටාර් වාදනෙන් ශානක ශානක ඒ වගේම අපේ බැස්ටින් බෝගඩ මාස්ටර් ඊටි පස්සේ එළියට දාලාද මේ මොකද මේ චමින්ද කෙලවර ඈ කෙලවර ඉන්න චමින්ද චමින්ද ඊට පස්සේ මංජුල මංජුල සිසිර ඒකනායක වයිලිනෙන් අපේ සර්ගේ ගෝලෙක් හිටිය පහුගිය දවස්වල ආනන්ද පෙරේරා ආනන්ද පෙරේරා හිටියා මේකේ ඔව් අපි මාරු කරනවා හිටපන් සෆල් කරනවා දැන් අද වජිර වජිර සුදත් සුදත් අපේ පරණ මිත්‍රෙක් ඉන්නවා සනත් කාලෙකින් ඇවිල්ලාද සනත් බොහොම කරදර වලට ටිකක් මූණ පාලා පව ගිටිකි දෙමෝපියන්ගේ සත්කාර කළා බොහොම පිං සනත් ප්‍රයාට නැවත කොහමාරි ප්‍රය පැදුරට ගොඩ වුණා මේ දැන් බණ්ඩාරතාවුද කියන ඒ අයිකෝන් එකට මේ අර දැන් මේ මේ සුපර් ස්ටාර් වගේ තමයි දැන් බණ්ඩාර අයියා කසාද බැඳලා ඉස්සල්ලාම ගිහිල්ලා වාගේ ආඩියුත් ජෝලු පුටුව මාතලේ තියනවා ෆොටෝ එකක් කියලා දෙනවා ජයරත්න සර් විජය කොලෙජ් එකේ එකට උගන්නපු ඒ තුමායි ගෙදර මම හිතන්නේ දැන් මේක තියෙන්නේ අයිසි මේ ඒ නිසා එහෙමත් ඒවල් අපිට එවනවා දැන් අපි අන්තිම ගීතය ගායනා කරලා අද සමුගන්න යන්නේ බණ්ඩාර අයියා බොහොම ස්තුතියි ඔයා පැමිණියට නෝර නැගින්නත් එපේ ඒක තමයි හයිට් කර යන්නත් එපේ ආයෙත් එනවා අපි යනවා මොකද ආයෙත් මෙතන ආරගම ඒ තිරින් ඒ කැප කිරීම මම විහිළුවක් කරේ ඔයාලා මේ වෙලාව එනවා කියනක අපේ ප්‍රේක්ෂකයන්ට හරි රසයක් මේ වෙලාවේ තාමත් මොනවා වුණත් අපි අවධානයෙන් මිදෙලා නැහැ අපි තාම ආරක්ෂාකාරී වෙන්න ඕනේ ඒ කැප කළා අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔබට මොකද හිතෙන්නේ අද දවස ගැන එතන බොහොම සන්තෝෂයෙන් තමයි තන්ද වසන්තත් මම බොහොම කලකින් මට හම්බුනේ අද ඒක නිසා මම බොහොම සන්තෝසයි සහ ඉතින් මේ සෙව්වන්දි ඉතින් මම නුවරේ හිටියට ඒ සමාජසල් හම්බුණා ඉතින් අපි නැවතත් හම්බ වුණා අද වගේ ප්‍රෝග්‍රෑම් මේක සහ වාදක මණ්ඩලේ ඉතාම සහයෝගයක් දුන්නා අපි දෙන්නට සහ මගේ පුතාටත් තොර ප්‍රියංගනීටත් ගීත ගායනය කරන්න ඉතින් මම ඒගොල්ලන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සහ ස්වර්ණවාහිනියේ වැඩසටහනට සම්බන්ධ සියලුම දෙනා සා නිෂ්පාදක සා මේ සියලුම දෙනාට මම ස්තුති කරනවා ස්තුතිවන්ත වෙනවා නැවතත් අපිව මේ මෙම වැඩසටහනට ගෙන්නලා රසිකයින්ට අපේ ගීත අහන්න දීලා ඉතින් බොහොම විවිධ වැඩසටහනක් විදිහට තමයි මම මේ හිතන්නේ මේ සෙව්වන්දි මං ඉතින් හැමදාම කියනවා ඉපාවලක් දැන් කියලා. ඒ ගෙදර වගේ හැංගීමක් තමයි තියන්නේ අයියේ හැමදාම කියන්නේත් ඒක. ඒ වගේම කියන්න ඕනේ බණ්ඩාර අංකල් එක. අද මේ වැඩසටහනට සහභාගී වෙන්න ලැබුණ එක ලොකු සතුටක් ඒ වගේම ලොකු වාසනාවක් කියලා මම හිතනවා. ඒ වගේ ප්‍රවීණයෙක් සමග හොඳයි අපි හැමෝම සතුටු කර ඔබ හැමෝටම ස්තුතියි එහෙනම් අපි අවසන් ගීතය ගයමින් යමු හැමෝටම ආයිබෝන් කියනවා ආයිබෝන් සතියක් දෙන්න තව සත්‍යයකින් ලැබෙන සිකුරාදා රෑ අපි ගොඩ වෙන්නේ රෑ පැතුරට ආපහු ආයිබෝන් සුබ සතියක් लागन ओबे कांतिए मगे दुख दरा गन्न हित यहान सरसन्न संदुने नगिन रातिए दाविन मेरातिए लागन ओबे कांतिए मगे दुख दरा गन्न हित Thank you.
ne pidi suvandin ne vi kekulam lete ke taki ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න.